අයිබුවන් ඉතිං ටික දවසකට පස්සේ අපි ඔගොලොත් එක්ක මේ ඇග්‍රි ලැබ් එකෙන් හම්බ වෙනවා පව්. පසුගිය කාලේ ප්‍රතිඵල උසස් පෙළ වල නිකුත් වීම සිද්ධ වුණා. ඉතිං අපි චුට්ටක් ඒ සඳහා යොමු වෙන වීඩු එකක් යොමු කරන්න කියන එක අදහස් කරා. මොකද මේ අපේ චැනල් එක හා සම්බන්ධව මේ වගේ අධ්‍යයනය කටයුතු සිද්ධ කරගන්න අපේ උසස් පෙළ දුවදරුවන් සඳහා. ඉතින් අපිට ඉන්නවා පහුගිය අවුරුදු වල අපි ගත්තොත් එහෙම 2018 19 20 21 කියන අවුරුදු හතරෙම අපි බිහි කරලා තියෙනවා දිස්ත්‍රික් ප්‍රථමයන් 1 2 3 ඇතුළුව ප්‍රථමයන් 6 දිනක්. එතකොට මේ වසර හතර තුල ඉතින් ඒ වගේම තමා අපි දිවයිනේම දෙවෙනියා අවස්සා දෙහිකදී බිහි කරලා තියෙනවා. ඉතින් මේ දරුවෝ කොහොමද ඒ අයිලන්ඩ් රෑන්ක් වලට දිස්ත්‍රික් රෑන්ක් වලට ඒගොල්ලොන්ගේ ගමන හදාගත්තේ කියන එක තමා අපි මේ වීඩියෝයෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලමු මේ දරුවෝ යම් යම් අදහස් ටිකක් දක්වායි. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලන්ගේ ජීවිතය හදාගන්න කියන එක තමා අපි කියන්නේ. මගේ නම දර්ශන නිකුණාරිය රත්න 2021 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය හා මුළු දිවයිනේම දෙවන ස්ථානය දිනාගෙන මට හැකි වුණා. ඇත්තම කියනවා මේ ජයග්‍රහණයේ ප්‍රධාන රහස තමා මම අධ්‍යයනය කළ ප්‍රධාන විෂය ධාරාවන් තුනමන ජෛව පද්ධති තාක්ෂණය, තාක්ෂණ වේදය සඳහා විද්‍යාව හා කෘෂි විද්‍යාව යන විෂයන් තුන නිසි පරිදි කළමනාකරණය කරමින් අධ්‍යයනය කිරීම හා ඒ පිළිබඳ නිවැරදිව අවබෝධයෙන් යුතුව පාඩම් කිරීම. ඒ වගේම මගේ නංගිලා මල්ලිලාට කියන්න ඕන මගේ ප්‍රධාන තව රහසක් තමයි නිවැරදිව සාරාංශ සටහන් හැම පාඩමකටම මම සකස් කරා, කෙටි සටහන් සකස් කරා. ඒ වගේම මට පාඩම් කිරීමට අපහසු කරුණු හැම වෙලාවෙම මම බිත්තියේ ඉස්සරහ ලියාගත්තා. පාඩම් කරන ස්ථානයේ මේසේ යට පේන විදිහට දාගත්තා. ඒ වගේම කියන්න ඕන මම සෑම පාඩමක්ම අවසානයේ සාරාංශ සටහන් සකස් කරමින් අමතක වෙන කරුණු වෙන වෙනම පොත්වල ලියාවනිමි. බස් එක යන වෙලාවේ පාව මම පාඩම් කිරීම සිදු කරා. ඒ වගේම නංගිලා මල්ලියාට කියන්න ඕන හැම පාඩමක්ම අවසානයේ පාඩමට අදාළ පේපර්ස් ඔයාලා අනිවාර්යයෙන්ම කරන්න ඕන. එහෙම කරොත් ඔයාලට ඒ පාඩමේ අවබෝධය අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම මගේ නංගිලා මල්ලියාට කියන්නේ මගේ මේ වගේ ඉහළ ජයග්‍රහණ ලබාගෙන ඔයාලට මම හදවතින්ම සුබ පතනවා. ඒ වගේම මේ වගේ ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ඔයාලටත් ලබා ගැනීම සුබ පතනවා. ආදරණීය නංගියේ මල්ලියේ, මම 2020 අපස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ පැරණි විෂය නිර්දේශය යටතේ කෘෂි විද්‍යාවට සහ ජෛව පද්ධති තාක්ෂණ වේදයට ESA මාර්ග දෙකක් ලබා ගත්තා. මම ජෛව පද්ධති තාක්ෂණ වේදයට සහ කෘෂි විද්‍යාවට කැපිටිගොල්ලෑව නාලන්දා අධ්‍යාපන ආයතනයේ රුවන් දෙහිගමසෑගේ පන්තිවල තමයි සහභාගී වුණේ. සර් අපිට විෂය කරුණු සරලව ඒ වගේම පැහැදිලිව කියලා දෙනවා. ඒ වගේම හැම පාඩමක්ම අවසානයේ අපිට ඒ පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. ඒ වගේම විෂය නිර්දේශය එක්සෑම් එකට කලින් අපිට ආවරණය කරලා දෙනවා. ඒ වගේම අපිට අනුමාන ප්‍රශ්න පත්‍ර විශාල සංඛ්‍යාවක් කරනවා. ඒ හින්දා මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ සර්ගේ පන්තිවලට සහභාගී වෙලා වැඩ ටික හරියට දෙන වැඩ ටික හරියට කරගෙන හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. මම 2021 අධ්‍යන පොදු සාධක පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකි වුණා. ඉතින් මේකෙදී මට ගොඩක් උදව් වුණේ උපකාරක වන්දි වලින් තමයි. මගේ පාසලේ ලැබ් එකක්වත් නැහැ. ඒ වුණත් රුවන් දෙහිගම සර්ගේ ඇග්‍රි BSD කියන විෂයන් දෙකටම වන්දි ගිහිල්ලා ඒ විෂයන් දෙකටම ඒ සාමාර්ථ ලබා ගනිමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයේ අපේ පාසලට ගේන්න හැකියාව ලැබුණා. ඉතින් මේ විදිහට ඩිස්ත්‍රික් රෑන්ක් එකට වැඩ කරන්න කොහොමද කියනවනම් මුල ඉඳලම වැඩ ටික එදිනදා වැඩ එදිනදා කරා. ඒ වගේම තමයි සර්ගේ තිබ්බ වැඩ පිළිවෙලක් තිබ්බ පේපර් ෂෝට් නෝට් ඊට පස්සේ අර්ථ දැක්වීම් මේ වගේ සර්ගේ වැඩ පිළිවෙලත් එක්ක හරියට එකතු වෙලා හිටපු හින්දා මුල ඉඳන් අවසන් වෙනකම්ම මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ අවස්ථාවේදී එක වසරේ ඉඳලා 13 ශ්‍රේණි දක්වාම අමුණක් හරි උගන්වන සියලුම ගුරුමෑණිවරුන්ට මම ස්තුතිවන්ත වෙන්න අවස්ථාවක් කරගන්නවා. ඉතින් නංගිලා මල්ලලටත් කියන්න තියෙන්නේ ඔයාලටත් හරි ඉලක්කයක් තියෙනවා නම් හරි ගුරුවරු ළඟට හරි විදිහට ඉදිරියට ඉන්නවා නම් ඔයාලගේ ජයග්‍රහණය කරගන්න පුළුවන් ඔයාලගේ ඉලක්කය.
ඉතින් හැමෝටම තමන්ගේ ඉලක්ක වලට යන්න ශක්තිධාරී ලාසන ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මම පුත්තංගල මධ්‍යම විද්‍යාලයේ උසස් පෙළ කරේ 2019 වර්ෂයේ අපස උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාව යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පළවෙනි ස්ථානය ලබා ගන්න මට පුළුවන් වුණා. මම දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම් ලබනවා. ඇක්ටි BST දෙකටම මම රුවන්දෙහිම සර්කිට් ක්ලාස් වලට සම්බන්ධ වුණේ. ඒ නිසා ප්‍රැක්ටිකල් ෂෝට් නෝට් වගේම තියරි කොටසුත් හරියට කවර කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මහන්සියෙන් වැඩ කරපු නිසා මේ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. නංගි මල්ලි ඔයාලටත් මම හොඳට මහන්සියෙන් වැඩ කළා. ඒ විභාගයේ ජය ගන්න කියලා සුබපතනවා. මම පොළොන්නරුව දිස්ත්‍රික් පත්තමයා වෙලා 2019 අවුරුද්දේදී දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ඇග්‍රිකල්චර් ඩිපාර්ට්මන්ට් එකේ ඇග්‍රිකල්චර් අපේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ ඉගෙන ගන්න දිවයිනේ 23 වෙනියා වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට තේරි පත්තන කාවින් චන්ද්‍රත්න. මම දෙහිගමසගේ ක්ලාස් එකට ආවේ හම්බෙන්. මම මගේ ෆ්‍රෙෂ් අය එකේ මම B2යි S1යි S1 තිබ්බ ඇග්‍රි සයන්ස් වලට. ඉතින් මම අන්තිමේටම හගින් හරිම තැනට වැටුණා. ඇත්තටම ඇග්‍රි වලට හොඳම සර් විදියට සලකන්න පුළුවන් අපේ දෙහිගම සර් මාව දිරිමත් කරලා ඇත්තටම සර් මට තාත්තා කෙනෙක් වගේ හොඳට උපදෙස් දීලා කොහොමද විභාගයක් ගොඩ යන්නේ කියලා කියලා දීලා අපි ඇත්තටම කොහොමද එක්සෑම් එකට මුහුණ දෙන්නේ කොහොමද වැඩ කරන්නේ ඊට පස්සේ කොහොමද පේපර් එකක් ලියන්නේ ඒ හැමදේම සර් අපිට කියලා දුන්නා. සර් අපිට ඒ හැමදේම කියලා දීපු හින්දා අද අපි මේ වගේ හොඳ තැනක ඇත්තටම ඉගෙන ගන්නවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. මොකද සර් නැත්තම් අපි මෙතන නැහැ. සර් ඉන්න තමාද මෙතන ඉන්නේ. ඉතින් සර් කරපු හැමදේම පිළිවෙලකට කරා. සර්ගේ නෝට් එකක් ගත්තත් ෂෝට් නෝට් එකේ ඉඳලා මීඩියම් නෝට් එකේ ඉඳලා හැම නෝට් එකම සර් හරි පිළිවෙලට හැමෝටම දුන්නා. හැමෝම වැඩ කළා. වැඩ කරපු හැම ළමයෙක්ම අපිත් එක්ක හිටපු හැම ළමයෙක්ම සර්ගේ ඇත්තටම අද හොඳ තැන්වල ඉන්නවා. ඇත්තටම නංගිලා මල්ලලා ඔයාලා හොඳට වැඩ කරොත් ඇත්තටම අපිටත් වැඩි හොඳ තැනකට අපිටත් අපේ පාපේ කැම්පස් එකට ඊට පස්සේ ලංකාවේ තියෙන ඕනිම කැම්පස් එකට ඊට පස්සේ ඔයාලගේ ඇග්‍රි පැත්තේ යන ඕනිම පැත්තකට සර්ත් එක්ක වැඩ කරොත් යන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද සර් තමා මම දැකපු හොඳම ඇග්‍රි ගුරුවරයා. පොළොන්නරුව ඉඳලා ඇවිල්ලා ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සර්ගෙන් ඉගෙනගෙන ගිහින් මේ වගේ රිසල්ට් එකක් දාන්න මට ඇත්තටම ලොකුම ලොකු ඇත්තටම උදව්වක් වුණා. මොකද සර් හින්ද තමා අද මෙතන ඉන්නේ මම. ඉතින් ඔයාලටත් කියන්නේ සර්ගේ ක්ලාස් ගිහින් හරියට වැඩ ටික කරලා හොඳ පිළිවෙලට වැඩ ටික කරගෙන හොඳ දිස්ත්‍රික් උසදලාවයක් දාලා අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා හොඳ තැනකට එන්න. සර්ත් එක්කම ඉඳලා හැමදාම හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මම තමයි ඊශාන් නයනතාරා රත්නායක. 2018 වර්ෂයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බස් සිස්ටම් ශිධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තේ මම. ඉතින් මම කියන්න කැමති මේ ප්‍රථම ස්ථානයට හේතුව මා පිටපසින් ඉන්න ගුරුවරු. මෙතනදී මම විශේෂයෙන් සලකන්න කැමති ඇග්‍රිකල්චර් විෂය ධාරාව. ඒ කියන්නේ අපේ විෂයන් අතරේ ගොඩක්ම අමාරු විෂයක්. ඉතින් මේ විෂය සයන්ස් බේස් විෂයක් අපි හැමෝම දන්නවා. අමාරුයි, ඉගෙන ගන්න අමාරුයි. ඉතින් හරිම මඟ පෙන්වීමක් අපිට හම්බුනේ නැත්නම් අපිට ඉගෙන ගන්න බෑ. මම තෝරගත්තේ රුවන්දේගම සර්ගේ ක්ලාස් එක. මේ ක්ලාස් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ ක්ලාස් එක තෝරගත්තින්ද තමයි අද මම මෙතන ඉන්නේ. මට ඒ සාමර්ථ්‍යය ලබා ගන්න හැකි වුණේ සර්ගේ ඉගෙනීමේ ක්‍රමවේදයෙන් හින්දා. මුලින්ම සඳහන් කරන්න ඕනේ සර්ගේ ඉගෙනීමේ ක්‍රමවේදය හරිම යුනික්. ඒ කියන්නේ ඒකෙන් අපිට ලොකු ළමයි විදියට අපිට කොහොමද පේපර් එකට උත්තර ලියන්නේ, ඒ වගේම හරියට පාඩම් කරන ක්‍රමවේදය අපිට අඳුරගන්න කොහොමද පේපර් එකට උත්තර ලියන්නේ කියන එක අපිට හොඳින් අඳුරගන්න හැකි වුණා. ඉතින් මොහොතේ විදියට සර්ගේ ක්ලාස් එක තමයි ගොඩක්ම හොඳ. ඒ කියන්නේ ඔයාලට මට ඒකට සර්ටිෆිකේට් කරන්න පුළුවන් කොච්චර හොඳද කියන එක. ඒ කියන්නේ කලින්ම සිලබස් ඉවර කරලා කලින්ම පේපර්ස් වලට උත්තර ලියලා අපිව විභාගයට සූදානම් කරන විදිහට මම හිතන්නේ වෙන කිසිම ක්ලාස් එකකින් කරන්න ඇති කියලා. ඉතින් අපි හැමෝම දන්නවා ඕනම ජයග්‍රහණයක් පිටිපස්සෙන් හරි මඟ පෙන්වන්න තියෙනවානේ.
ඉතින් ඒක සර්ගේ ළඟ හොඳටම තියෙනවා. ඔයාලා තෝරගෙන ඉන්නේ හරිම ක්ලාස් එක. ඉතින් ඉස්සරහට හොඳට වැඩ කරගෙන යන්න. කන්ග්‍රැචුලේෂන්ස් හැමෝටම. සර් කියන විදිහට හරියට මැටික් කරන්න හොඳට මහන්සි වෙන්න. ඔයාලටත් පුළුවන් හොඳ තැනකට එන්න. හොඳයි ඉතින් මේ අපේ දිස්ත්‍රික් ප්‍රථමයන් ඒ වගේම තමයි ඓලන්ඩ් ඉහළ රෑන්ක් වලට ආපු දරුවන් උගලන්ට යම් යම් අදහස් ටිකක් දුන්නා. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ යම් ජීවිතයට ඔයගොල්ලන්ගේ අධ්‍යාපනික කටයුතු වලට යමක් ලබා ගන්න නැති එහෙම නැත්නම් ඔබේ දුව දරුවන් සඳහා කියන්නේ යමක් ලබා ගන්න නැති කියලා අපි හිතනවා. ඉතින් මේ වීඩියෝවෙන් ඔබ සැහැීමකට පත් වෙන්නේ නම් අපේ channel එක subscribe කරන්න, මේක share කරන්න, bell icon click කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඉදිරි දවසකදී හමු වෙමු. We'll be right back.